कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो සරණයි අපි ධම්මානු පස්සනාව යටත මේ සච්ච පබ්බේ දං විස්තර කරනවා. ටනජපරම් භික්කවේ භෙක්කූ ධම්මේසු ධම්මානු පස්සේ විහැරති චතුසු අරිය සච්චේ සු. කතංච පණභික්කවේ බෙක්හෝ ධම්මේසු ධමානු පස්සේ විහරතයේ චතසු අරිය සච්චේසු. ඉඳ භික්කවේ බෙක්කෝ ඉඩං දුොක්කන්ති යතහා බූතා පජානාති. අයන්දොක්ක සමුදෝතිය, යහාභූතන් පජානාති අයන්දොක්හ නිරෝධෝති, යහාභූතන් පාජානාති, අයන්දොක්ඛ නරෝධගාමිණී පටිපදාති, යතහභූතන් පාජානාති යනාදි වසින්. මෙන්න මේ ආකාරයෙන් භාගතුන හසේ දේශනා කරනවා මෙන්න මේ අමා ධර්මය උතුම් චතුරාසත් ධර්මය දම්මානු පස්සනාව ඇතේ කොහොමද මේ චතුරාසත් ධර්මය සච්චප අපේ යට දකින්නේ චතුරාර් සත ධර්මයට අනුපොලෝ ධර්මය හැසිරින්වා කියන කුමක්ද ඉදන් දුොක්කන්ති අහාභූතන් පාජානාති මෙන්න මේ දුකයි කියල මේ දුක්කාරි සත්‍යයයි කියලා යථහා භූත ඥානදර්ශනයෙන් දැනගන්න යථාබූත ඥාන්දශනකයවම කක්ද ලෝකෝත්තර ප්‍රඥාවම තම එන යත්හාර්ථය දකින යත්හා භූත බෝධක ගන සකස්වීමට සංකතයන්ට නවා සියලු සංකතයන්ට. එතකොට යත්හා බහත සංකතය අතාස්ුභාවයි ඥානය දැනගන්න ඥා දැනගන්න ඥාන කියන දැනගත්තා. එතකොට මෙන්න මේ ඥාත කියන දැනගත්තා ඥාන කියන දැනගන්නවා. එතකොට මෙන්න මේ යත්හා භූත මේ ංගතයේ අත්හාකාරය යතා ස්වභාවේ දැනගන්න ම ඥානි එ අනේ අතාස්භාවේ දැනක එන අපි දැනග නින මේ යතා ස්භාවය විපරිීත ස්භාවය යතා ස්වභාවය අපි දන්න දේට වඩා විරුද්ධ සත්‍යයක් ද ලෝකයා පැත්තෙ මේ කිව් ඇැ ලෝකය හිතන් ඉන්නේ මේ හේතුඵල දම් ක්‍රාවලේ ඇතුළිම සම්පාති තුළ නිර්මාණිවෙන මේ ආදභාවය ඇතුළේ යාම්කිසි ආකාරයක ආධනි වශයෙන් සාරයක් හිමි සත්්‍යයක වාසය කරනවා කිය. එහෙම අදහසක් තියෙනවා එක් පිරිසත් තුල තවක් කෙනෙත් දකිනවා මේ ක්‍රියාවල අහේතුක ක්‍රියාවලයක් සා මේ ඇතුලේ මොකෙක්වත් නෑ දැ මෙ මේ සත්්‍යයක ද්ගලය ැනදි වසෙන් මේ ධර්මය නුවනින් දකිඩ බැරි කෙන දකිනවා සත්්‍යය පුද්ගලය කාර්මයක් වසෙන් මේ ක්‍රියාවලිය දකිනෝ එතකට මේ ක්‍රියාවලිය පවතින් කෙනෙක් තර්ග කරනවා එක සම්පූර්ණයම කර්මය මතයි පවතින් මේක සම්පූර්ණයම කර්මය මුල් එච්ච ක්‍රියාවලිය පුද්බයකට හේතුවාදේ කිය මේක සම්පූර්ණයම පූර්ණ පූර් වසෙන් දජ කර්මල විපාක් හැම දේටම කර්ම විපාක. මැස්සේකන්ගේ වැහුවවත් යැන කරුණම විපාකයක් කියන. ඔබ්බයකත හේතුවාදේ මෙ බෞද්ධගුවට බොහෝ දෙනා තුළොය ඔන්න යවාදය තියෙන හො ඇවිල්ලා සම්මා සම්බුදු පාස ජීමාන වැඩවාසය කරපු කාලේ හැවති මිත්‍යා දුෂ්ටියා පුබ්බයකත හේතුවාද. හැමකටම පෙරකරමේ පෙරකරමි කියල කියනෙ. ඒ සත්‍යබෝධය ැති කෙන තුළ බවදතින මත්‍ය දෘෂ්ිියක. ඒකට පෙරරම ඕනව දේකට කරම කරම කරමි තමන්ගේ අඥානකම නිසයි මේ කොරගත්ති කර්මට වාර දෙනව ඒක ආසාදයහ කිහිල්ලයි මේ වල වැටුනේ දක්කි දන්නේ කරමට වාරදන ඒක කරුම එන්නෙගොහොමදේක. තමන් හිෙක් ම ගන්න පුලුවන් කම තිබුණ නම් අද දුකනෑනි තන්හා ජාති සෝකෝ තන්හා ජායති බයන් තන්නා නිසාය සෝකයේ බයි හට කත්ත කරමි නිසාද එ කරම නිසා ගීල කියෙනවන අන්‍යතන තියනවා අඥානම්ම දන්නෑ ධරමි සත්‍යය දුක්කිදින්න මේ කරමය නිසා නිමේ සත්‍යය දුක්කිදිී නවිද්‍යාවයි තුෂනාවයි නිසා කර්මිනි දක් ද වගේ වදත් එෙම රහතන් හසේ දුක්කිදි රගියන්ටවා සංගත දුක්කේ පවතින හැබැයි රහතන් ස දුක්කි නිවාගල පනවන්නේ පහෝද සංගත දුකේ පවති සංකත දුක්කේයට අපි අතිකාරය පනුවන්ට ඕන සංගත දුක්කය ගැන සභාවය එතකට හෙෙනම් මෙන්න මේ වැරදි අවබෝධය ගොඩක්ඇය තුළ තියෙනවා. කුබකත හේතුවාය හැම එකටම පෙරකරම 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 කරම කරමි කරමි කිීගන්නවා පොල්ගෙඩියක් වහල්ට වැඩනොත් එහෙම ඒකත් කරමි කියල හිතාගන්න ලිස්සල වැනොත් එෙම තමන්ගේ ඕලොමෝට්ට ම දුවගෙන යද කරමි පාරයනෝ නොහැලකිල්ලෙ පුඩ පැන පැන ක හැප්ිල අතපයක් කඩා කරන දැම්මි පැරකරුණු අවසියෙන් පාරිග හෙල්ලා වාහනෙක ැරුන් හම එකකට කරමයකි්වා හමරිනවා කරුම එහෙම බලපන්නේ හැමදේටම කරමේ කර්මි කිය කියන්න එක උබ්බයකත හේතුවාද එකලා මිච්ා දෘෂ්ටයා මේ ක්‍රියාවලේ තේරුම් ගන්න බැරුණු හම්මේ සිද්ධවෙඉන්න ොකක්ද කියලා එක මිත්‍ය අමතහදාගන්න. ඉට දින ඉස්සර නිර්මාන හේතුවාදේ ඊශර දිවියන්ගේ නිර්මාණයන් මේක කිය තමස්තේම් ය ඊෂර දෙවියන්ට එකක් කෙන එක කියවා කියන්න පුළුව හින්ඳදුම් කියන ඊශෂ්‍රර දෙවියෝ කියන එතට කතෝලික පින්වතුන් කියන්න පුළුවන් දෙවියන් වහන්සේ කිය තව කෙනෙත් තාව කවරු හර කියන්න පුළුවන් තව හිදුම්න්කොට සක්කන්න බ්‍රාක්්මණියෝ කියනවා ඒඒ මහා බ්‍රක්්මයක් කිය හහම මේ එකක් කිය එක දෙවිය ැ කියන ්‍රක්්මෝ ගැන කිය නො මේ ඒතවාක නිර්මාණය කළෙකිය මේ සත්‍ය සහිත මේ පොඩ්ඩක් කල්පනාගල වලන්න පුද්දුම සාගත කතානවියවා ඇහැට පේනති සුද්‍රරජීවින්ගේ ො කෝටි ප්‍රකෝට ්‍රලියන කොහොමොද කියන්න සංකයාත්මකෝ එ මහාබ්‍රක්්මයට වෙන වැඩක් නැතිව ඇතිකින් එකට හදාග හොම යනකොට මහාබ්‍රක්්මය පුදුම මහාප්‍රක්්මය පෙන්ඩදින එහම අනුභාවය මාවනක සුද්‍රජීවයගදලා ඇැ ොෙනන සුද්‍ර ජීවය කියතලා මහාප්‍රක්්මය දක්වා මවන් දෝන් මොක දොක්කො මැවින්බන ඇත් දකින්න බැරුහම් ොච්චර මුලාාවකට වැත්නවාදකගේ ඉස්ර නිර්මාණ හේතුවාද ඊශවර දෙවන් ගෙම නත් ඊෂ්වර කියලක ඇ නොතනර හිඳදුුම් ෂශර කියන අදහසිම නවී ඊශ්වර කියලා කිව් හම මෙතන සංකේතුවත් වයෙනවා මේ ලෝකය පුරාම පෞවතිනවා දේවවාද අඩු වැඩි වසේ ය ගෝත්‍රික පවාතුළ ය ගෝත්‍රකයත් ඔය එක දෙවුරු අදහනුෝ ඒය තුළත් පවතිනවා ඔය කිසි මාගමක් දමක් නෑ කිල හිතුවට ඔය කැලෑවෙලන්න ගෝත්‍ර ගෑන්ට යන එබදු විස්්වාස දෙව විශ්වවාස දෙවව ඉන්නවා කියලා එඒ තමයි අපි මේ පාලනය කරන අපි මවල නිිය හිතග පින්ගතනි බලන්ඩ බොම නුවනින් කල්පනා කළ මේ මහපුලෝ මත කොච්චර මිනිස් සුජීවත්යනවා දනව බෝධී ඇත්ත දන්නසුව හමදිපදන ොකදඉපදුණන්නේ ොකක්ද මේ ජීවිත අර්ථය මොකදද මේ සසර ගමන කොහමද ැනිමැරි උපදවෙන්නේ ඉපදිපති දුක්කින්ලන්නේ. හැමදෑම නැවත එකමදේ සිද්ධ වෙන්නේ. කාග උමනාවටදේදී සිද්ධවෙන්නේ කෞද මේ ක්‍රියාවලේ ක්‍රියාත්ම කරන්නේ කෞද මේක නිර්මාත්‍රු යනාදි වසයෙන් හෙබදු ක්‍රියාවලි අදදම මේ කිසිම දෙයක් දන්නතුව ජීවත්ත වෙන. අනවෝධ යුක්ත මිනිස් සුකී කෝටයක් නොද මේ මහපො මද්ද මේ මහපොළොව පුරා. බම කල්පනා කළ බලන්ඩ එබඳු මනුෂය අතර මේ අනවරත සත්‍යය අවබෝධ කරගත්තා නම් යමෙක් නිවතු වූ චතුරා සත් ධර්මය සවබෝධ කරගත්තා න යමෙක් එ ආර්ශ්‍රාවකයා දකින සත්‍යය මොනතරං විශ්වීය සත්‍යයක් ද විශ්වීය සත්‍යයහෝ දකිින්. විශ්වේම සත්‍යයහුට පේන පටන්ගම් එතනින් එහට අයි දකින සත්ත්‍යය නේ ශ්වයේ සත්‍යතම බදුරජාන් වහසේ නම් මහා ශස් උතුන් හට පෙන්වා දුන් එනම් ඒ මහා විශ්වයේ සත්‍යය අපි මෙදාකින්න ධර්මයතුන් එහෙම නැතුව මේ සුරංගනා කතාහෙම නෙවෙේ ඇත්ත දකින්නේ අපි සමහරරිට ඇත දකරන තිනිසා අපිට සුරංගනා කතාාවගේ හනෝෙන්දක් පුළුවන් සමහරදේවර්ගැනකි බොත් එමත් වෙනවා ඒනවොත් පෙන්වතන අපි මේ ඇත දකි හමන මේ අත්හාර්ය අපි දකිින් ඩෝන බුදුරජාන් වහස පෙන්වාදන අත්හාර්ථයහෙනම් ඉස්සර නිර්මාණය හේතුවාදිය දෙවියන්ගේ නිර්මාණයක් නෙවෙීමේ අවිද්‍යායතු උස්නා නිර්මාණයක් ඊළඟට කියට තියෙනවා අකරියවාදය ඇත අනියතවාදී කියල කියයන්න පුළුව අහේතුක අකරියවාදී එගැන කිසිසිම කෙනෙක් කොරුපුු දෙයක් නෙවෙයි මේක. මේ දෙවියෙක් මවලත් නෙවෙේ මේ මේ කරමෙන් හටගනත් නෙවෙයි ඒම මේ ඔක්ක මොයි බයිලා කතා මේක තමයි ඇත්තමොකක්ද මේක හැදිලා තියෙන්නේ රසානික ක්‍රියාවලික ප්‍රතිඵලයක් වසු රසායනික ක්‍රියාවලත් එක්ක අංගුෂ ආකාරයකින් මේ පදාර්ත් එකතු වෙලා සකස්ශෙච්ච ජීවේ තමයි මේ ඒ ජීවේ සකසයන්නේ මවගේ සහ පියාගේ සෛල දෙහැක එකතුවකි ඒ සයිල දෙක එකතුව තමයි ඒ ජීවේ උපත එතේන්ට ැහ ගන විඥායක් ොහෙදෙන්නේ බොරු කතා මේකයිල් අහේතුකවාදයක් අහේතුක මෙහාබුවක් මේ ඔක්කම අනියතවාදයක් මේ ඔක්ක මහමුපු ඔබට මා මොනගෙෙන්න හඹුවක් වසේ මට ඔබ මොනගහින් හබුවක් වසේ සියල් අහබු සියල්ල මහබු කිසිවක් නෑ කර්මාණ රූපු අන්න එකයි කර්ම විශ්‍යය පිළිබඳව අපට තියන අවබෝධය අන්තිම අන්තිම පටුයි අප සියල්ල දකින්න බෑ කර්මය පිළිබදි එකක් දකි න්නොනට සියල්ල කර්මය සිද්දක් ැ කර්මයෙන් යම්කිසි කොටසක් කරලා දෙනවා අඥාන කමින් ඒක වර්ධනය කරගන පවත්වාගෙන යන එතකොට කර්මය නිසාත් එනවද ඇබැ සියල්ල කර්මයක නොකි හම වැරදි අර පුබ්බය කත හේතුවාදදකිවි සියල්ල කරමයෙන් වෙනවාකි දැ මෙතන අහේතුකවාදකනනි කිසිවක්නේ කර්මයෙන් සිද්ධ ව අන්න අන්කට බැහැන මේ දෙගොල්ල මන්තවලට බැහගෙනී නිදයි උබ්බේකට හේතුවාද අන්තකට බැහැගෙනඉන්නේ සියල්ල කර්මයම සිදුවේ කිය අ හේතුව අක්කරියවාදී අනියතවාදයක් එ අහම්පුවාදියත් බැහැගෙනන්නේ අන්තේකටමයි කිසි ආකාර්ගෙන් කර්මයක් ක්‍රියාත්ප්‍රක නොවේ කියලා අන බලඒ දෙකම නෙවයි සත්‍යය මැද පිහිටල දිනි සත්්‍යය කර්මයත් ඔය අතරතුර විපාක වශයෙන් ප්‍රත්්‍ය වෙන අවිද්‍යාය ත්‍රෂ්ටාවෙන් තමයි සත්්‍යයඒ කර්මවිපාකයක් දුක් බවඩ් පරිවත්නය කරග ඔන්නවක තමයි නොදන සත්්‍යය හොක දන්නේ එනිසාම හැමදෑම මේ අත්හාර්ථය නොදන්නාවූ හම ඇතුළේ හිරවෙලා මේ සංකතයේස්වභාව ගැන සේරුම් ගටන්න බැරුවේ සංකතය මම වගේ කියලා හිතාගෙන් රැවටිලා සත්්‍යයෙක් දුක් කිදිනවා මේ යනවා උපදිනවා දුක්කිරිනව මේ යනවා අපිට ඕන නමත් දන්න හපුළුවන් උ නවත් දැම්වත් ඒ අත්භවයට අනනතාවක් තියෙන සංසාරික වශයෙන් අනතාවක් නැති සත්වයෙක් ඉන්නො මේ ඇතුළ හේතු බලවයෙන් සකසෙච්ච සත්වේ ඒ සත්වයා සාම්සාරික වශයෙන් අනනතාවක් නෑ ඉගැන සංසාරන්ද ලයින මේ හවලා කියල කියන්න කෙනෙක් මේ ඇතුලි නෑ හැබැයි අත්භවයෙන් අත්භවයට අනනසාාවක් නම් තියෙන් රේක්ටත් නැහැකි වහෙම ඉතින් එ ධඩට ධර්මය පෙන් නැතුවයන් ඉට ස ධර්මය අල්ලගෙන ඊට වසේ අම්ත් නෑ තාර්තත් ැකිල උට පඉන්න පුුවන් ඉට පසෝන්න. ඉති එෙමනම් මෙන්න මේ අත්හාර්ථය නුවනින් දකිින් ඩෝන මේ අත්හාර්ය නුවනින් දකිමින් වාසය කරණ්ඩෝන ඉදන් දුක්කාන්ට අත්හාභූතන් පජානාචි මේ සංකතයන්ගේ යථ ස්වභභාවේ ඇත්ත ස්වභාවේ සත්‍ය ස්වභහාය අපි නුවනින් දකිින්දෝ. එ අපි දකන තිරනීම බොරු ස්වභවි අපි මේ උදාහරනයක් ගම්ගු හොඳරම තේරී අපි දැ මේ ශරීරය ගමකු මේශරීරය ශරීරයේ පටව්‍යාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රසෝජාගෙන සුද්දහස්ටක යන සමන්විටව සක සෙච්චේ එකක් ඇද මේ ඇසුලේ තවත් ඉදිරරිගත්තවොත් පටව්‍යපෝ තේජෝ ආයෝ ආකාස වි්ඥාන කියලා ධාතු හයකනුත් පණවන්න පුළුවන්. තවත් ආකාර කරගත්තහම මේක කේසාලෝමා නකා දන්තා තචු මන්සන්න හරු අටි අ්ටිමිද්ජා වක්කං හදයා යකනයි යනදි වසෙන් දෙතිසු පුුණුපයක් වසයෙන් අපට පුළුවන් පණවන්න දැම් මේ ශරීරය සත්‍ය වශයෙන් ගත් හන් දෙදිස්කුුණුපියක් අපිට පුළුවන් මේක සරසලා ලස්සනට හැඩ වැඩ කරලා බාට ගාලා පාට බදාම පිටින් අලවල ඊට වසීඉටුඩින් තින්ත ලැකර ගාල තව එකක චිත්‍ර ඇඳලා ඇහිබෙමි කපල අලුතෙන් ඇඳලා ොඩ න්නන් ගලවල අලුතෙන් හිටවල හම ගලවල හම ගහල අලුතෙන් හමක් හයි කරලා තව නන්විධ ආකාරයේ බාස් වැඩ කරලා මේ රූපේ ඕන හැටියට වෙනස් කරගන්න පුළු පුළුවන් ඉපදන්නේ ඉපදෙන්නේ කළු ජාතිකේ මිය යනි සුදු ජාතිකේ එහෙම වෙන්නක් පුළුව එතකොට මේ විදිහයට මේක සංස්කරණය කරගන්න පුළුවන් සංස්කරණය කළ අපට පුළුවන් අර ඒ කාලේ රජ විසවරුන්ට හැකිියාව තිබලා තියෙන න රජ විසවරුන්ට අන්තපපුරෝල තිබිල තියෙනවා එක සුගන්ධ නාන සටාක එක අවසදීය සහ සුගන්ධවත් පැන්ක් තටාක එක දිය තටාක නාන සටාක ඒ ගිලිලා ඉන්න. එතට මුළු සරීරියම සුගන්දවත් වෙනවා. රජාට සුගන්ධේදන්ද. දැ මේ විදිහයට සුගන්ධවත්වෙලා නන්විධ පරියායෙන් ආභර පලඳලා සලු ඇඳලා හැඩවෙලා කොන්්ඩට මල් ගහලා මල් මාල දාලා රන් මිරිවැඩි දාලා රන්න අභභරණ මුතුමැණක් පලඳලා තව තව නන්විධාත්කාරයෙන් සරසල පාඨ ගාල උලලා සම් පලඳ වෙලා ගත්තහම කහොමද රාජකීය විසක්කින්න. එතනම ඉන්නවා ඇයට පවන් සලසල අර රොඩි කෙල්ලක් වගේ තරුණියෙකුත් ඇයිව පේනනිකම්ම කිසිම ආභරණයම කුත් නෑ හරිියමන් වත්ත්‍යකුත් නෑ එක රාජසේ විකාවක් කොහෙයිඉන්නවා ඇය කිසිම ආභරණයක් නැතුූ. දැන් ඇයිව කැපිල පේඉන්න. අ රාජතිය බවිස්හතමයි පේන්නේ. රාජගිය බිසව වසෙන් අපිට පේන්නේ කුමක්ද කියෙල බැලුවහම අර සංකතයේ වටා තියෙන සැරිසි ලිටික එයි ප එහෙනම් අර අපිට ඇත්ත නිමේ පීන් අ දෙතිස් පුුණුපයම වහලා අර ආභරණවලින් අර වාස්ත්‍රවලින් අර නන්විධාකාරය හැට තලවලින් අුමෝසං වලින් අත් දෙතිස් කුණුපයම වහල තමයි අර පෙන්වන්න. ගැන ඇත්තනේ පින්නන්නේි බොරුක් ඒගැන්නේ ඒ පෙන්නන සුන්දරත් ඒතන නෑ ඒ තියන මතුපිට පලඳ ලතින ආබරණවල වස්ත්‍රවල් එතකට එනං අර දෙතිස්කුණුපේ වහන්නේ අන්නර මතුපිට තියෙන සැරසිලිවලි අනුමෝසං වලි ඒතුුවට අපිට පෙන්න ඇත්තනවේ බොරවා එනම් අපේ දාට ඇබොරට ැටන ඇත්තක්වය හිතාග. දනො මේ ස්භාව යි විදිහ මයි ඇත්තේ මේ විදිටතයි ඇත්තේ මේ තමයි මේයාගේ හැටි කියලා නමුත් ඒකනවේ ඇත්ත ඊට වැඩා ගොඩාක් වෙනස් ඇත්ත එටකොට මේ සංගටය අදහසභාවය ජරාවට පත්වේ නවා අපි ජරාව වහලදානු කොමද ත් ඔන්න ඇදල ඉන් ෙක්ෂණ එකක් දහන්න පුුවන් හම ඇදල වන්නනම් ලාශ්‍ර ගහන්න පුුවන් තව නන්වි දාකාරී මේ ජාට පත්තනෙනවෙ දිරල යනෙක වෙනස් කර ගන්න පුළුවන් අපට උමනා හැටියට සැලු නොලටගේල් අපට පුළුවන් මේ අඩ අඩුවැඩි වසේ මේක ටිංකරින් කරලා තිින්ත පාරක් ගාල අලුත් කරගන්න ජරාවට පත්වෙන ඇහැට පුළුවන් ඕන්නම් කාශච දාගනෙන තාව නන්වවිත පරිියයායයින් ඇහහි පෙනීම අර්ධනය කරග. අ පුුවන් තව උපකරන්න දාලා කනයහහිම ර්ධනය කරගන්න මෙවිද රට ලුවන් මේ ප්‍රති රස්තරනය කරග මෙවිද එපිට ජරාව වහගන්න පුළුවන් ඉරසි ගැන් පුුවන් අවසාන කියලා අදහස් වලනුත් අපි ජරාව වහගන්න කොහොමද පයිසත ගයාාටිකන් කොල්ලා වගේතාම් හැට බැන්නත් වඳුරා බිමින් ගමන් යැකිව වගේ අවුරුදු හැත්තෑවක් අසුවක් කියත් ඉන්න පුළුවන් මම කොල්ලා කියලාස මිනිස්සු. චිල තන්ගන්න හොළන් ම කෙල්ල කියලා එහෙෙන් පුළුවන් හිතාගෙන මොකක්ද මේ කරන්න මෙ සිස නැමති මාරයට අහුුවල අපි ජහරාව කෙනකින් වහන් එලා ජීවත්වයෙන්ට උත්සාගන් ජරාට පත් වනේ නැහ වගේ ජීවත්වයෙන් ජරාට පත්වෙෙන්නේ නැහ වගේ ජීවත්වයෙන් ව්‍යාදියට පත්තෙන්නු වි්‍යාදියටට පත්වලලා අපර මාන දුක්කිීතිදිෙනවා ේමතිය රහල්ලින් බෙත්දන්න එවන නීරෝගීගේ පෙන්න්නන්න කැමති රැතම් බෙත් බෝනය එකත් උජරුවක් කොට ගන්නක් පුළු නීරෝගී කියල පෙන්න්නට බැරිනංම් රෝගී කියල පෙන්ට හැබ ඒකත් ලොකු උද්ජාරුවක් මේ මට මේ මේක තියෙනවා නෙමිමංහවල තින් බෙදගන්න අද ගිල්ල දැන් බෙත් රා යහල් රුහල එහෙමත් එන්න පුළුව ව්‍යාධියත් වහ ගන්නවා අවිද්‍යාව ඇතුලි. ව්‍යයාදිටත් වටිනාකමදීලා අවිද්්‍යාවෙන්. අර ජරාවටත් වටිනාකමත්්දියල් මේ දැන් ඔයි වෙලා දන්නේ වලපයයි ගොඩ පයයි තාම තරුණයි කෙල හිතන්නේ කොන්්ඩේ සුදුවෙඩ දෙන්නේ කලු කරන්න තවතව තියෙනවා ජරා වහගණ්ඩ හදනවා ව්‍යදිී වහ ගණ්ඩ හදනවා අවසානි මැරැන්නට හැකිලත් හිතාගෙනන්නේ අනබලන්ඩ අඥාන ජනයයාගේ හැටි ජරා ව්‍යාදී මරණය කියන මේ සංකත දුක්ඛයන්ට මුොහොුණ නොත්තිීන්ට හදනවා. ඒ සංකත දුක්ඛ්‍යයන්ගෙන් පැනයන්ට හදනවා. එනිසා මෙ ප්‍රතිහංස්කරණය කරගන ඒ හෙම නෙවෙයි ඒ හෙමුණට අපිටේ වදාළ නෑ කියලා ජීවත්තෙන්. ර මොනසරං අඥඥාන ජනයාද කිය නූනින් කල්පනා කළ බලන්න. ඔවුන් කුමක්ද මේ මොනවගේ පොඩි දරුවෝදී එකන්නේ. ඔන් මේ සංසාර්දුක ගැන කෙබදු ආකාරින්ද මෙිහිතන්ගී හොඳයි අරවිදියට ජරාවවිවාදි අයි මරණයයි අවිද්‍යාව කෙන මෝඩකම ඇතුි හඟ ගන්න පුලුවන් කම ලැබුණ ගෙමුකු එත් මේ සංසාර්දුක නතර වීම මරණින් වසු නිරේකට යන්නඩ තියෙනවාවනම් ඒ ගමන නතර වෙනවත් මින් මරණින් පසු පෙරේතයකෙන්ට හෙමින්න්නවන ඒ ගමන නතර වෙනවාවද ඔයි දෙට හැසරුුණනා කියද එහනම් මේ අතහා භූතය දන්න ඇතුව නාම දැනග නැතු ජීවයෙනවා කියලක යන්න මොනවගේ ජීවිතය දන්ධකාරෙන් යුක්ත ඒ ජීවිතයට කොයිද සැප ඒ ජීවිතත් හැමද ඇමතින දුක පියෝර පියෝර පාසාය ජීවිතයට ලැබෙන දුක දුක්කරදර පීඩා හැඩීම් දෙඩීම් ඕමතමයි ජීවිතය පුරාමතන් ඇයි පියෝර පියෝරත් පාසා තින අනවබෝධී වැරදි පාරකයන්නේ වැර්තදි බියකරු පාරක යන්න විනිහෙට. හොරහතු රන්ගෙන් ගහන තවත් වගවල සුන්ගෙන් ආද සතා සිවපාවවුන්ගෙන් ඒලඟට ඔය ගොර සපුූන්ගෙන් ශර්පයන්ගෙන් යොක්ත වනයක එබතු සතුන් එබඳ අමනුස්යන් ගහන පාරක් ඔස්සේ යන මිනිහන්ට මොනතර අනතුර වටඩ මොනතර අනතුරුවට මහුණ දෙදෙන්ට සිත්වෙනවාද විශා අන්තුර ගොඩකට මුහුණ දෙට සිද්ද වෙන මාරණය තුරුම එන්න ොළුව ඒවාගේ මේ ලෝක සත්‍යයන්නේ නොමාර්ග කමාර්ගයක යන්නමි මාර්ගෙනවීම බැද්දක යන්නමි අතනමං වෙල මංමුලා වෙල යන්නේ අන්ද මනුසයටට පාරපය ඇ මොන්සැට අන්ඩුවවෙ බැද්දක කොචතරොන්දට ාසිපුනතේ මනුසයනි බැද්ද කානුට වැටි පුලලාම් පල්ල මති වුණනත් ප්‍රාති ඇති වුණ ඒකට ඇැදකන වැටින්න පුළුවන්. ඒවාගේ මේ ලෝක සත්‍යයා මේ අවිද්‍යා තෘෂ්ත අන්දකාරය තුළ ය අන්ද භාවවය තුළ ගමන් කරන්නේ දුකකරාමයි අමාර්ගයක. එනිසා ඒ අය හැමතිසම රැවටිෙනවා තමන්ටම රැවටිෙනවා තමම්ම රවට්ට ගන්නවා හරි මාසයි රැවටෙන්ඩත් රවට්ටන්ඩ. රැවටි රැවටි රවට්ටනො පොඩි ළමයි වගේ ඔබ දැකලති නො චූටි කුඩා දරු අවුදු තුනේ හතරි වගේ ළමයි එකිනෙකාව රවට්ට ගන්න රවට්ටගෙන ඒදෙන්න්නම හිනාාවෙනවා එම දැකලැති කුඩා දරුව කරන වැඩ. එල් ං කරන්න ගෙහාම එකනෙකාට රැවටීම් කරලා රවට්ටල දෙන්නම සසුට වෙන. ඒවගේ මේ බාල අඥාන ජනයා මේ ධර්මය පිළිබඳ අව්බෝධයක් නැති සමනුත් රැවටයෙනවා අනුන් අත් ්‍රවට්ටන දෙකෙෙන්ම සටුටත් ලබනතමුුණුත් රැවටයෙනවා අහිත රවට්ට ගන්න මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති ඕත්තකිව්වාට මෙහමනෑ හෙම තමයි. ඔයග ව්වාට උට ගත් හුමකොත පහා දා ඉසල මන්වා කියෙ කිවට මට නං ඒකා දාලනේ මන් තවරු සියයක් ෙතර ජීවත්වල මැරින් අමරණය බමරෙක් ම අමරණිය වරම මට උරුමයි එන් සමම් මැරින් නෑ කියල මට හිතනො වෙලාවකෙත්ත කෙලා සිතෙන්න පුළුවඒ ධර්මය තමන්ට උමනා උමනනාආන්දමින් අර්ථකථනය කරගන ජීවත්වෙනන වන්න පුළුවන් කොයිවිදයට ජීවත්ව වනාා අවසාන් යර්ථහාර්ය කියන්න එකක්ම දෙන්නට දයාකාරරිකට අහාර්තය මුහු දට සිදවෙන්න හැම එකක දිියට මුණද හොහම හිතාගෙන හිටියත් හොයි විදිහ අපි කටයුතු කළත් මේ ජාතිය ජරාව ව්‍යාදිිය මරණය කියන දුක්කයහන්ගෙන් සැඟවෙන්න බෑ එක අතහාර්ථය එතකටඒ අතහාර්ථය දන්නතුව අපේ රාමාර්ගය යනමේ ආශ්වාදී පස්සේ සැපයි සැපයි කියල හිතාගෙන මුලාවකට රැවටිලා මොකද මුලාව අන්නර සරසපු මුලාව අර අරුමෝසං. මේ සංකතය හැඩ වැඩ කරලා තියෙන්නේ. සංකල්පිතරාගින් ලොක සත්්‍යයා. ඔයොක්කම අපිට දකිනි ලැබෙන්නේ ඒ පුද්ගලයන්ගේ අවිද්‍යාවය සංකල්පම තමා. අර ලස්සන හැඩතල අරුමෝසං වර්ණ මේ ඔක්තම. මේ හැම දෙයක් ඇතුළෙම හංගල තියනෙ පිවසන ජරාව ව්‍යාධිය මරණය මේ ජාතිය නිසාහට ගන්න දුක්කස්කාන්දය ෝක පාද්‍ය දුක්කදොන සුපායාස දුක්්ගොඩ හංගල තියෙන්නේ මෙ ලස්ව නැතුලේ මෙ අරුමෝසන් ඇතුලේ මෙ විච්චර නැතුළේ හංගල තියන්නේ අප්‍රමාණු දුක්හස්කන්දයක් මොනසරං අපරාධයක්දයක එක ඇනි මේ සංසාරම මේ මාය මොනසරම් අපාධයද මේ සට්‍යඇයට සිදධ කර එගෑන බොරුවක් පෙන්නලා ඇදල දානො හන් දුක්කස්කන් දෙයක් ඉහාවට නලාපිපිබර මියෝටික මරණය කර ගෙන ගිය වගේ මේ ආශ්වාදය පෙන්නමී මෙමාරයා මේ භයානකමී දුක්කිට අප්‍රමාණ දුක් ඇති මේ ස්තංකතිය සැපක් කියල පෙන්නනවා මායාවක් මබලා සැපයි කියල මයි පෙන්නන්නේ අර විශ්චූරණ සැරසිලි වලින් විච්චවන සැරිසිික හමෝ ආබරණ ගැි රන්න්නේ මේ කියනි මේ සියලු සංස්කෘතික සාමාජීය ආර්ථික සැරසිලි. ඒ ඇතුලේ තමයි අර ජාතිය ජරා මරණය හංගලතින්. එකොට හැමෝමහමන් අඩුවැඩි වසයෙන් මෙන්න මේ කියන මුලාවට අහුවෙලා අඩවැඩි වසේ මේ ජාති ජාමාණන සෝකපදෝ දුක්කදමන සුපයාස උරුම කරගට සත්්‍යයක් කළ අනන්ත කාලෙකින් දල දක්කිවිදිනවා. ඒක සසතෙක් නොවනත් අත්භාවෙන් අත්භාවට කර්මාණ රූපූ සත්‍යයෙක් දක්කකිඳෙනනවා. අද එහෙමනිවේ අනන්ත කාලෙකින් දලා කොමක් හේතු කරගෙනද මේ අත්ාර්ථය දැක්න නඇති නිසා. රැටීමමත් තුළයි ජීවත්වෙෙන්නේ කෙලා දක්නෙ තිනිසා. එනම් පංගවතුන මෙන්න මේ අත්හාර්ථය නුවනින් දකිමින් ආශසය කරන් රෝණ මෙන මේ දුක්කාරිි සත්‍ය නුවනින් දකින්න ො නාරයන් දකිනවා මේ සැපයි සැපයි කියලා මේ සංසාරය හයාගෙනයන්නේ දුක බව. මොහොතා පාසා සැපයි සැපයි කියමේ හොයනි දුක බව අවබෝධ කරගත්ත හම මොහොතා පාසා සැපූදාවෙන් ඇයිඒ දුක හොයන ක්‍රාව තර හමත තිදින සැ. ආශවාධදෙන් යමෙක් වෙන්වුුණාද. කාමිින් නික්මුණද කාමින් වෙන්වුුණාද ඒ බුද්ධශ්‍රාවකයායටට ගුරුම මහොතත් පාස සැප. එන එයා සැපුවත් මාවතක ගමන් කරන බුද්දශ්‍රාවකයක්. එන අන්නේ සැපුවත් මාවතේ ගම කරන බුද්දස්්‍රාවකයාට. බුදුරජාන්වාහසේ දේශනා කරනවා සෑම විටම මහන මෙන්නෙමි අනුපස්සනා යුප්තවන් වාසය කරව. හැම වෙලායිම, මෙහි කරන්නඩෝන මේ දේමයි. මොකදද ඉඳං දුක්ඛන්ති අහභූතම් පජානාති ඉඩ භක්වේ බික්කු ඉදන් දුක්ඛන්ති අහභූතම් පජානාති. ඉඩන් දුක්ක සමුදෝතිී, යතහභූතම් පජානාති. අයන් දුක්ඛ නිරෝධෝතිී යහාභූතම් පජානාති, අයන්දුක්ඛ නිරෝධගමිනි පටිපදාතිී, යථහභූතම් පජානාතිී යනනාති වසන්. ප්‍රඥාවන් දකිමින් වාසය කරන්න වේ අත්ථාර්ථයන්. මේ ආශ්වාදයේ කාමය හබාගෙන ගිහිල්ල දුක්කස්කන්දය සකස් වනාකාරය උදාවනාකාරය නුවනින් දකිමින් වාසය කරන ප්‍රඥාවෙන් දකිින් මෙන මේ සියල්ු රූපේදනා සංඥා සංකාර කෙරහි පවතින සියලු රූපේදන සංඥා සංකාර විඥ්‍යාණ කෙරහි පවතින මේ පංචු උපාදාානස්කන්දයයේ කිරිහි පවතින ඇල්ම මේ ආශ්වාජය කෙරහි කාමය කෙරහි පවතින ඇල්ම මේ මහා දුක්කස්කන්දය උදා කර හේතු අයි කියල නුවන ින් දක්කමින් වවාසය කර රඥාවෙන් දකිින්. අන්නේ සියලු රූපේතනා සංඥා සංකාරය විඤ්ඥාන කෙරෙහි ඇති ඇල්ම මේ අතහාර්ථය දැකගැනීමෙන් පහවෙල යනවා චන්දරාගේ දුරවෙල යනෝ සියල්ල කෙරහිී ඇති. අන්නේ අතාාර්ථය දැකීම මෙම අවි්‍යාව ෘෂ්නාවය පහව මේ චන්දරාගේ අවි්‍යාාව ෘශ්නාව දෙකේෙන් පලියට ගැ ුලන් චන්දරාගක මෙන්න මේ චන්දරාගේ පහවෙලග හිල්ලා. මේ සංසාදුක සධහර්ම නිරුද්ධය ආකාරය පටිසවපන්නව ස සාර්ධක උදාව නාකාරත් ඒ පරිි සමපාදය හේරතු බෙදැහැරීමෙන් එ පරි සමපදය නිරුදධව නාකාරයක්ත් මෝනින් දකිමින් වාශය කරන්න දුක් නිරෝධාර් සත්‍ය ප්‍රඥාවන් දකිල. ඒවගේම දුක නිවාකරන මාර්ගය උතුමූ ආර්යෂ්කන් එක මාර්ගය. උතු වූ චතුරාසත් ධර්මාබෝධී යුක්තව ආරම්භයන මේ සමත විදර්ශනා මේ භාාවනා ඇතුළත් එමනැත්තම් සමත හාහ විදර්ශනනා කියන එමනැත්තම මේ සමාධිය සහ ඥානය ඇතුළත් මේ නිරවාන මාර්ග මෙන්න මෙ අයි කියලම නුවනින් දකින්න මේ ආය්‍යෂ්ඨාගික මාර්ගය දුවනින් දකිවෙන් වාසය කරා. මෙන්න මෙආකාරීෙන් උතුූ චතුරාසත් ධර්මය නුවනින් දකිමින් වාසය කරනවානක් අ්‍ය යා ධම්මානු පස්සන වඩන කෙනෙ. එනම් මේ පෙන්වා දුන්නේ අනුපස්සන හතරක් වසයෙන් ඕනෑ මනුපස්සනාව කටඩන්න පුුවන් කා යනු පස්සන වේදනුපසන චිත්තන පසන ධම්මනු පසක් හරිතු එකක් හරි දෙකක් හරි තුනක් හරි හතරම හර පඩන්ඩෝ. ඩ වසෙන් තමතමන්ගේ ඉන්ද්‍ර ධර්මයන්ට අනුපූලු වැටන පටන්ගන්නවා ඉතින් ප්‍රක්්ඥයම් වඩන්න පුළුවන් අඩුපාඩුකන් තියනම් ඒව හදාගන්න පුළුවන්. මේ ධර්මය ඥානවන්තයන්ටයි. දුරුවලකන් තියන මිනිසුනේද නිවන්ද කලා ඌර්ණවෙන් ඒනම් යම් දවසක අඩුපාඩුකන් තියන්න පුළා යම්මාකාරයකින් අඩුපාඩුකන් තියන පුළුවන් තමන්තුද ඒ අඩුපාඩුකන් හදාගණඩම් එ ධර්මය අවබෝධ කරගණ්ඩුවනු මනාකොට එතකොටයි පුළුවන්කම ලැබින රිපූනත්වය කරාගමන් කරන්න. එහන් ධර්මානු ප්‍රසන යුක්තව ඒයාකාරීෙන් ගමන් කළත් හගදේසම් හොනිරුදදල් අවශ්‍ය පලයට ළඟාවෙඩ පුළුවන්කම ලැබෙනවා